හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ආනෝචිත ප්‍රඥාව සහ උපායෙහි දක්ෂතාවයේ ඇති ගුණාංග මෙන්ම එහි වැදගත්කම මනාව විස්තර කරන ග්‍රන්ථයකි ආත්මික නායකත්වය තේමාවෙන් ජේ ඔස්වල්ඩ් සෑන්ඩර්ස් විසින් රචිත ග්‍රන්ථය ස්ථානෝචිත ප්‍රඥාව හා උපායෙහි දක්ෂතාවය මේ දෙවදන් එකට ගැටගසා කතුවරයා අපූරු විග්‍රහයක යෙදෙනවා සිත් නොරිදවා ප්‍රතිපත්ති පාවා නොදී විරුද්ධ මත දෙකක් එකතු කිරීමේ නිපුණත්වය ලෙසට පාවුල් තුමන් සිරගෙදර සිටින විට පැන යාමෙන් අසු වූ ඔනේසිමස් නම් වහලා සිරගෙදරදී පාවුල් තුමන්ගේ මිතුරෙකු බවට පත්වෙනවා මේ වහලාගේ අයිතිකරුවා පිලෙමොන් කොලොස්සි සභාවේ නායකයෙකු වූ පිලෙමොන්ට ලියන අවස්ථාවේ කිතුතුමන් තුල සහෝදරයෙකු ලෙස ඔනේසිමස්ව පිළිගන්නේයයි ඔහු පවසා සිටියා එම ලිපිය මගින් ස්ථානෝචිත ප්‍රඥාව සහ උපායේ දක්ෂකම පාවුල් තුමන් භාවිතා කළ අපූර්ව ඒ නිසා සුදුසුව තිබෙන දෙය නුඹට ආඥා කරන්නට මට බොහෝ නිසකකම තිබෙන නුමුත් එසේ නොකර මම ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙකු වූ ඔහු කොපමණ වැඩියෙන් මාංශාකාරයෙන් සහ ස්වාමින් වහන්සේ තුල නුඹටත් එසේ නොවන්නේද පිලමොන්ගේ පොත 8 9 16 වගන්ති වලට අනුව පාවුල් තුමන් මුල් සභාවේ ගරු කටයුතු නායකයෙකු වූවා ඔහු සෑම විට කිතුතුමන්ගේ අනුගාමිකයන් හට පැහැදිලි ආඥා දුන්නා වූ කෙනෙක් එනමුත් මේ අවස්ථාවේ ඔහු පිලමොන්ට ආයාචනා කර සිටියේ සමානාත්මතාවය මිත්‍රත්වය සහ ප්‍රේමේ පදනම මුල් කරගෙන නුමුත් නුඹේ යහපත්කම බලෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස නුඹේ කැමැත්ත නැතුව කිසිවක් කරන්නට සතුටු නොනෙමි 14 වන පදයට අනුව අපේ සියලු සබඳතාවයන් වලදී අප සමාදානයත් ප්‍රතිපත්තියත් ප්‍රේමේ ආත්මෙන් තබා ගැනීමට උත්සුක වෙමු